හලෝ ගයිස් ඉතින් ඔයාලට කොහොමද අපි ආවා නුවර එළියට නමයි I got married ඉතින් මේ වීඩියෝ එකත් මං කලින් අප්ලෝඩ් කරා ඉතින් ඔයාලා තාම මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඇත්තට මේක highlight trailer එක මම first comment එකේ pin කරලා තියෙනවා අනිවාර්යෙන් එකත් බලන්න ඉතින් අපි දැන් නුවර එළිය ආපු හේතුව ඔයාලා දැනට මම thumbnail එකෙන් දන්නවනේ අපේ හනිමුන් එකට තමයි අපි නුවර එළිය ආවේ. ඉතින් හනිමුන් එකේ first topic විදිහට තමයි අපි නුවර එළිය select කරගත්තේ. අපි වීඩියෝ එකේ ඉස්සරහට ගිහලා බලමු. අපේ හනිමුන් trip එකේ vlog එක කොහොම වෙයිද කියලා. ඉතින් අපි හනිමුන් එකට select කරගත්ත පළවෙනි hotel එක තමයි නුවර එළියේ Hilldale Retreat hotel එක. මේ වලට පේන්නේ මේ hotel එකේ entrance එක. පොඩ නගරෙන් පිට මේ වගේ ඈතට වෙන්න තියෙන හෝටල් එකක් හොයාගන්න මේන් රීසන් එක තමයි අපිට නිකන් රෂ් එකේ ඉන්න අවශ්‍යතාවය තිබ්බේ නැහැ අපිට නිදහසේ අපේ පාඩුවේ අපේ හනිමුන් එක ගෙවන්න තමයි අපිට ඕන උනේ ඉතින් ඒ හින්දා තමයි අපි හිතුවේ හිල්ඩල් රිට්‍රීට් එක තමයි හොඳම ප්ලේස් එක කියලා ඒකට මේක තියෙන තැන නම් මාර මාර ලස්සනයි මේ දැන් හවස මේ හවසලත් හුළඟයි සීතලයි නියමට නියමයි මම හිතන්නේ මේක උංගලා අලුතෙන් තමයි හදලා තියෙන්නේ මේක නුවර එළිය ට්‍රවුන් එකේම නෙමෙයි තියෙන්නේ මෙහි ඉඳන් විනාඩි 15ක් 30ක් අතර යනවා කියලා තමයි කිව්වේ ටවුන් එකට යන්න සම්පූර්ණ හොටෙල් එකේ විස්තර පැකේජස් ගණන් මම ඔක්කොම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් අපේ රූම් ටුර් එකත් මම ඔයාලට පෙන්නන්නම් මේ තියෙන්නේ මෙයාලගේ ගාඩන් වීව් එක මේ පිටිපස්සේ තියෙන්නේ උඩම හොටෙල් එක හරිද ඒක හරිම ලස්සන වීව් එකක් එක තියෙන්නේ අපේ රූම් එකටත් අම්බලුවව පේනවා කියලා කිව්වා උදේට මම අනිවාර්යෙන් ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්නම් යාලගේ ගාඩන් එක හරිම ලස්සනයි මේ හොටෙල් එක හරියටම තියෙන්නේ අපි දම්රෝ ලබුකැලේ ටී ෆැක්ටරි එක හැමෝම දන්නවනේ ඒ ටී ෆැක්ටරි එක පාස් කරන් කිලෝමීටර් දෙකක් වගේ නුවර එළිය පැත්තට එනකොට කඳුරට වෙන්න තමයි මේ ලස්සන හොටෙල් එක තියෙන්නේ ආ මෙතන යාළුවෙකුත් ඉන්නවා ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ අපේ ඉස්සරහට vlogs වලට මෙන්න මෙයත් එකතු වෙනවා මගේ හබීබු ඉතින් මෙයත් එක තමයි ඉස්සරහට කරන vlogs ටික මම කරන්නේ අපි යාටත් බයි කියලා යමු ඉතුරු ටික බලන්න හොටෙල් එකේ මොනවද තියෙන්නේ කියලා ඔයාලට බලන්න පුළුවන් ලස්සන pool එකක් තියෙනවා මේ තියෙන්නේ
මේ තියෙන්නේ මෙයාලගේ රිසෙප්ෂන් එක. අපි අපරි ගිහලා බලමු. මෙයාලගේ ඩයිනින් ඒරියා එක තා මොනවද මෙයාලගේ තියෙන ෆැසිලිටීස් කියලා. යන්න. ෆර්ටින් නම්බර්. මේ තියෙන්නේ මෙයාලගේ ලොබි එක. ඒකත් හරි වසන ඉන්ටීරිය එකකින් ෆිෂන් කරලා හදලා තියෙනවා. අපි දැන් යන් දෙකටුවේ තව දෙයක් තියෙනවා කිව්වා. ඒකත් බලමු මොකක්ද තියෙන්නේ කියලා. ආවහම තියෙනවා ප්ලේ ඒරියා එකක්. මෙතන තියෙන්නේ ටේබල් සොකර් එක. අපිට මේ ෆ්ලෝ එකට අනුග්‍රහ කරන්න කැමති කෙනෙක්ට අපිට තව ෆ්ලෝ එකක් ගියාට පස්සේ තියෙනවා බිලියඩ් රූම් එක. ඒකත් මාර ලස්සන බීම් එකක් එක තියෙන්නේ. මේක තව ටිකක් හවස වෙනකොට සන්සෙට් එකත් එක්ක තමයි දැන් තව ලස්සන ආකාරයට බලා ගන්න පුළුවන්. අපි මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් කැමති කෙනෙක්ට රිලැක්ස් එක යන්න මේ ප්ලේ එකක් කරන්න කිව්වා. අපි හවස ටිකක් රෙස්ට් කරලා ඊට පස්සේ pool එකට ආවා 6:30 වගේ දැන් time එක. මේ වෙලාවේ නම් මේ pool එක ice bath එකක් වගේ මට ඇත්තටම බහින්න හිතුන්නේ නැහැ. මගේ husband කියලා තමයි ගත්තේ මාව pool එකට. ඇත්තටම ඉන්න අමාරුයි. මං හිතන්නේ මට හිතාගන්න බැරි පිටරට මිනිස්සු කොහොමද මේ මයිනස් ක්ලයිමේට් එක ඉන්නවා කියලා හිතන කොටත් මම නම් ඇත්තටම හිතාගන්න බැහැ. අපි දැන් pool එකෙන් ඇවිල්ලා මේ zone එකට යන්නේ. මේකේ details ටික මම ඔයාලට ඉස්සරහට වීඩියෝ එකේදී අරගෙන එන්නම්. ඉතින් අපිට staff එකෙන් අපි honeymoon package එකක්නේ select කරේ. අපිට කැනලයි ඩිනර් එකක් විදිහට එයාලගේ රෙස්ටරන්ට් එකේ මේ විදිහට arrange කරලා තිබ්බා හරිම ලස්සනට. ඉතින් අපිට 3 course meal එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් මුලින්ම සලාඩ් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මේන් මෙනු එක. ඇත්තට මේතන රයිස් මුකුත් නැහැ. එයාලගේ ඉංග්‍රීෂ් ස්ටයිල් එකට අපිට මේන් මෙනු මේන් මේ ඩිෂ් එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒකට මම පෝක් සිස්ලේ එකක් ඔයාලට මේ පේන්නේ. ඒ ඩිෂස් දෙක ඩිසර්ට්ස් වලට මම ආඩර් කරේ චොක්ලට් ටොපින් විත් වෆල් ඇන් අයිස් ක්‍රීම් වැනිලා අයිස් ක්‍රීම්. එතකොට හස්බන් ආඩර් කරේ චොක්ලට් මූස් එක. මොකද එයාගේ ෆේවරිට් තමයි චොක්ලට් මූස්. ඉතින් අපි රසම රස ඩින එකක් අරගෙන හොඳ නින්දක් දැම්මා. අපි ඊළඟ දවසේ උදේ තමයි මේ ඔයාලට පේන්නේ. Good morning guys. ඉතින් අද අපේ මේ හොටෙල් එකේ ඉන්න දෙවනි දවස. ඒ කියන්නේ දෙවනි දවස කියන්නේ අන්තිම දවස. අද අපි දවල්ට චෙක් අවුට් වෙලා නුවර එළිය සිටි එකේ තියෙන හොටෙල් එකට යනවා. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා ඔයාලත් එක්ක වමලයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් දැන් උදේ වෙලාව 8:00. දැන් නම් මෙහෙ සිට සීතලක් නැහැ. රැට තමයි මාර සීතලක් තියෙන්නේ. අපි ඉන්න රූම් එකට මෙතන කෙලින්ම අඹුලුවාව ටවයක පේනවා. ඔයාලට නම් පේන්නේ නැති වෙයි. මෙන්න මේ තියෙන මේ කඩු පන්තියේ තමයි පේන්නේ ඒක ටවයක. ඒක ඔයාලට පේන්නේ නැහැ. සුදු පාට තියෙන්නේ. මේ ඉතින් ඇත්තටම හරිම ලස්සන view එකක් මේ තමයි මේ හොටෙල් එකට තියෙන්නේ සිටි එකේ නෝනට. ඉතින් මේ pool access අපිට ඕන වෙලාවක ගන්න පුළුවන්.
ඉතින් ආචුට් එකෙන් බ්‍රෙක්ෆාස්ට් එකටත් යනවා. ඉතින් ඇත්තටම මේ හොටෙල් එක හිල්ඩෙල් රීට්‍රීට් හොටෙල් එක මේ කපල් එකකට ඇවිල්ලා යාළගේ පාඩුවේ ඇත්තටම මාන නිදහස් තැනක්. ෆැමිලි එකකට වඩා මම නම් රෙකමන්ඩ් කරන්නේ කපල් එකකට ඇවිල්ලා ඉන්න පුළුවන් හොටෙල්ලක් විදිහට. ඒ තියෙන විතැන ඒක ළඟ ස්ටාෆ් එක හැමදේම මාන සපෝර්ටිව්. ගැන කියන්න දෙයක් නැහැ. කෑම වෙලාවටද අපි ස්විම් කරන ටයිම් එකටද ඕන ලාකට මාන සපෝර්ටිව් හැමලේම ඔක්කොම ටක් 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 ගාලා දේවල් හොයල බල්ල කරන ස්ටාෆ්යක් ඉන්නේ. ඉතින් 100% රෙකමන්ඩ් කරන්න පුළුවන් හොටෙල් එකක් තමයි හිල්ඩෙල් රීට්‍රීට් කියලා කියන්නේ. අපි එහෙනම් බ්‍රෙක්ෆාස්ට් එකට යමු. එයාලා බ්‍රෙක්ෆාස්ට් එකත් රෙඩි කරන ගමන් තියෙන්නේ අපිට. එතනට ගිහිල්ලා බලමු බ්‍රෙක්ෆාස්ට් එකෙත් මොනවද තියෙන්නේ කියලා. අපි දැන් බ්‍රෙක්ෆාස්ට් එකට යනවා එයාලගේ රෙස්ටුරන්ට් එකට. අපිට හම්බුනේ ඉංග්ලිෂ් බ්‍රෙක්ෆස්ට් එකක්. ඔයාලට මේ පේනා වගේ අපිට මුලින්ම ෆ්‍රූට් ජූස් එකක් වෙන හම්බ වෙනවා. ඊට පස්සේ ෆ්‍රූට් ප්ලේට් එකක්, යෝගට් එකක්, ඊතොර වොෆල්ස්, ට්‍රිකල්, බන්, මේ හැමදේම ෆස්ට් රවුන්ඩ් එක විදිහට මෙයාලගේ හම්බ වෙනවා. ඊට පස්සේ අපි මේන් ඩිෂ් එක විදිහට ආයෙ එකක් සිලෙක්ට් කරන්න ඕනේ. ඒකට මම සිලෙක්ට් කරපු එක වීඩියෝ එකේ ඉස්සරහදී බලමු. ඉතින් මෙයාලගේ සර්විස් එක වගේම මෙයාලගේ කෑමත් හරිම රසයි, හරිම ක්වලිටි. ඉතින් ඔයාලා හනිමුන් එකට හොටල් සර්ච් කරනකොට අනිවාර්යයෙන්ම මේ හොටෙල් එකත් ලිස්ට් එකේ තියාගන්න. මේන් බ්‍රෙක්ෆස්ට් ඩිෂ් එකට මම ආඩර් කරේ සොසේජ්, ඔයාලට මේ පේන විදිහ සලාමි, හැම්, එතකොට අපිට චීස් ඔම්ලට් එකක් මම ආඩර් කරා. ඒකට තව අපිට බ්‍රෙඩ් වෙනම දෙනවා. මගේ හස්බන්ඩ් නම් ආඩර් කරේ එක් ස්ක්‍රම්බල් එක. ඉතින් ඔයාලට පේනවනේ ප්ලේට් එකෙන්ම එයාලගේ කෑම කොහොමද කියලා. රහත් මේ විදිහම තමයි. වශ එකක් දාලා පූල් එකේ බැහැලා ඇවිල්ලා පොඩ ගැඟ හීට් කරගන්න. දැන් සීතලනේ මේ පැති. ඒ හින්දා මේ වගේ ෆැසිලිටි එකක් ඒගොල්ලන්ගේ තියෙනවා. ඉතින් අපි ගත්තේ හනිමුන් පැකේජ් එකනේ, හනිමුන් සූට් එකත් එක්කම පැකේජ් එක ගත්තේ. ඉතින් ඒකට මෙයාලා ඒක ඉන්ක්ලූඩ් කරලා තමයි තියෙන්නේ. නැත්නම් අපි වෙනම පේ කරලා තමයි මේ ෆැසිලිටි එක ගන්න ඕනේ. මේ තියෙන්නේ මේකේ ඇතුළ තියෙන විදිහ.
මෙතන අපි ඊයේ රෑ නම් මේක හිටියා පෝල් එක මේවා කරලා අපිට එකපාරයි යූස් කරන්න පුළුවන් ගල පැකේජ් එක විදිහට මෙතන හීට් වෙන තැන තියෙනවා මෙතන ටයිමර් එක තියෙනවා එතකොට මෙතනින් අපිට මේකින් වතුර අරගෙන මේකට දාන්න තියෙන්නේ මේ ස්ටෝන්ස් වලට මේක හීට් වුනහම තියෙනවා ඉතින් ඇත්තටම මාර සනීපයි මේකෙන් නම් ඇතුලේ ආවහම කියනහරි කූල් එකේ අපි හිටපු එක කොහෙන් ගියාද කියලා නෑ මේක ඇතුලින් ඉඳන් එළියට ආවට පස්සේ මේ හොඳට ඇඳගෙන ස්විමින් එකට ගියාට ඔයාලා හිතුවා නේද මම නෑවා කියලා නෑ ළමයි මට නාන්න බැරි වුණා මේ වතුර ටික එච්චරටම සීතලයි අම්මෝ මට තාමත් මතක් වෙනකොට පිස්සු වගේ ඒ හින්දා මම නම් ඒක කරේ නැහැ හස්බන්ඩ් විතරක් නෑවා මම ඉග්නෝ කරා මට මේ උදේ පාන්දර නම් මෙච්චර සීතලේ අවුව වැටලා තිබ්බත් නාන්න බෑ කියන තැන තමයි මම හිටියේ එහෙනම් ළමයි අද අපේ හිටපු Hilldale Retreat ස්ටේ එක මෙතනින් ඉවර වෙනවා. අපි දැන් check out වුණා. ඉතින් මේ වගේ තව ලස්සන vlogs ඉස්සරහට ගේන්න අපි හිතාගෙන ඉන්නවා. මේ වෙනකොටත් ඔයගොල්ලෝ තාම අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරලා follow කරලා තියාගන්න. Bye bye.